మా గురువు రిక్వాసిన్ సేవే కరపు కాలేది కలిని గురుకుల విద్యాలే మమ్మ ప్రవృత్తి సంసదే కీలక నిర్మాణ కళ దర్వాన్గే మీ కుశలతావ్యాన్ని ఏకరాశి కల్ల కథాకరాన్న పులన్ దర్వాన్ నివేదిక నివేదికావన్ బావుడు పత్ కేరిన వెడ పిల్లల తమై ఆరంభ కలే మమ్మ హిది మీ సుమనా జయతిలక మహాత్మ్యకి ఉదవ్వాకిల్లా హిట మన సుమనాక్కే కీలక అన్ని బహు దర్వ క్యాన్ సుమన నందా కేల హంద మామ హంద నంద కేలత్ కియన ఇది ఎతుమే బహుమ నిర్లోభీవ మట ఉదవ్ కల మగే లమై పిరిసక్ గత్త ఎతుమేగే లమా వెర్సరాన్నట ఎతుమేరత్ మే మతగ నతువ ఏతి అద ఈ లమై వివిధ నాలికావల రజే సహ పౌద్గలిక నాలికావల నివేదిక నివేదికావన వశేన్ కటయుతు కర్న ఏ దర్వ కేన మమ సుమన నందగే ఏమత్తం మే హంద నందగే వెర్సరాన్నిన్ తమై కలేలి బ్యాస కేల అవురుదు దేహకట పాసే మంట నిష్పాదకేక్ వెన్న పులవాం ఉనా එතකොට නිෂ්පාදකය වෙනකොට පළමුවෙන්ම ආවේ ඔය අද මේ කතා කරන අපි මේ දයරත්න රණතුංග නැති වෙලා ගියා අපේ අතුකොරල මහත්මයා එයා නැති වුණා. එතකොට හඩ්සන් සමරසිංහ මම සුගතපාල සිල්වා අපි කට්ටිය සුගතපාල සිල්වා අපි කට්ටිය එකට නිෂ්පාදකව හැටියටපත් උනේ. ඊට පස්සේ කොන්ත්‍රාත්තයට පත් වෙලා පස්සේ අපේ පෙරදාත්තම් කරලා අපිව ස්ථිර නිෂ්පාදකව හැටියට පත් කරගත්තා. එහෙම කාලයක් මම වැඩ කරද්දී මට ලැබුණා වැඩි මට කරන්න ලැබුණේ ළමා අංශය. එතකොට ළමා වැඩසටහන් නිෂ්පාදනය කරන්න ලැබුණා. ওই කාලෙදි මම ළමා වැඩසටහනක් නිෂ්පාදනය කළා තරඟයකට ඇරියා ජපානි විශ්වයෙන් එහා කියලා. ඒක ඔය නැතුණ හඳුවල මහත්මයාට කියලා මම ලියෙව්වා. අපේ පොඩි පුතෙක් හිටිය අයා ලියපු පුංචි කතා පොතක් තිබුණා. ඒක ප්‍රබෝධගේ අමුතු කතා කියලා. ඒකේ තිබුණා හොඳ ලස්සන ඉමේජිනේෂන්ස්. ඒ කියන්නේ දරුවගේ නිර්මාණ අවස්ථා. මං කිව්වා මට මෙන්න මේක පාදක කරගෙන නාට්‍ය මේ පිටපත ලියන්න කියලා. හඳුවල මහත්මයා ඒක ලිව්වා. ඒක තමයි විශ්වෙන් එහා කියලා දැම්මේ. මම කියන්න සතුටුයි ඒ කාලේ අපිට මේ අද තියෙන තාක්ෂණ මේ පහසුකම් තිබුණේ නැහැ. සමහර ශබ්ද විශ්වයෙන් එහා යනකොට වොමනා කරන ශබ්ද මට හදන්න සිද්ධ වුණා. සමහර දිසෙන් ගෙදරින් ටින් එක ගෙනහිල්ලා ටින් එකේ මේ මේ බැලුන් කැල්ලක් බැඳලා ඒකට තට්ටු කරලා ගත්ත ශබ්ද තියෙනවා. පනාමට මේ මේ ඇලුමිනියම් කොළ දාලා මේ දාලා ඒක දිගේ මේ වාදනයේ ශබ්ද හදලා එහෙම අරගත්තා. මේ විදිහට නොයෙකුත් විදිහ උපක්‍රම කරලා තමයි මේ වැඩසටහන හැදුවේ. මම කරපු වනිතා ලතා වැඩසටහන ආලෝක ආහාර දිනේ වෙනුවෙන් ඒක කළේ. ඒ කාලේ හිටියා ශ්‍රී ලංකා කාන්තාකාරයන්සේ බොහොම දක්ෂ මේ ඩිරෙක්ටර් කෙනෙක් විනිතා ජයසිංහ කියලා. ඒ මහත්මියව ගෙන්නලා මම ලොකු සාකච්ඡාවකුත් කළා එතුමියයි. එතකොට තිලොකසුන්දරි මහ ආචාර්ය තිලොකසුන්දරි කාර්යවස මහත්මියව ගෙන්නලා ආලෝක ආහාර දිනේ වටිනාකම, එතකොට ආහාර මොනවද පවත්වන්න ඕනේ කොහොමද අපේ රටට ආවේනික දේවල් කො ඒ වගේ හුඟක් වටින අන්තර්ගත කරලා මේ වැඩසටහන මම නිෂ්පාදනය කළේ. ඒ වැඩසටහනටත් ඒ තරගෙන් මට තෑග්ගක් මුදලුත් එක්ක තෑග්ගක් ලැබිලා තිබුණා. මේ මේකෙන් ජයග්‍රහණය කළා මේ තර මගේ පිටපත වැඩසටහන තෝරගත්තයි කියලා. මම හොඳ කතාවක් කියන්න මට මීට වසරක පමණ එපිටදී ආරාධනයක් ලැබුණා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මිහිඳු ළමා පදනමෙන් පැවැත්වෙන උපහාර උත්සවයට සහභාගි වෙන්නට කියලා. මම ගියා උත්සවයට, මා උපහාර ලැබුවා. මේ සුමනා ජයතිලක මැතිණියටත් උපහාර පිදුණා. එතුමිය ආරාධිත අමුත්‍යක් හැටියට තමයි එදා ඇවිල්ලා හිටියේ. කැම්බරාවල ඉඳලා ඒ ආරාධන ලැබිලා ඇවිල්ලා ඒ උත්සවයට සහභාගි වුණා. ඉතින් මේ ළමයින්ගේ මේ ළමා පද්ධනේ මේ තිබුණා පොඩි සංස්කෘතික උළෙලක්. එහිදී සුමනා ජයතිලක මහත්මියගෙන් ඉල්ලා හිටියා අර හඳ මාමා වැඩසටහන ඉදිරිපත් කරන්න කියලා. ඉදිරිපත් කළා. ඔබ දන්නවද කවුද මේකට සහභාගි වෙන්නේ කියලා? මේ කුඩා දරුවෝ නෙවෙයි. ඒ කුඩා එහෙ ඉන්න පාසල්ලා මේ දරුවන්ට පාසල්වේ දරුවන්ට මේ සුමනා ජයතිලක නැන්දා, එහෙම නැත්තම් මේ හඳ නැන්දා ගැන ඒ තරම් අවබෝධයක් නැහැ. ඒ ළමයින්ගේ දෙමව්පිය අම්මල තාත්තල තමයි එදා මේ හඳ නැන්දත් එක්ක හඳ මාමා වැඩසටහනට මෙල්බර්න් නුවරදී එකතු වුණේ. මට හරිම සතුටු හිතුණා. මේ විනිතා
විජේරත්න මහත්මිය වගේ අය මේ වැඩසටහනට ඒගොල්ලෝ අර ළමා කාලේ වගේ ගීතයක් ගායනා කරා. සුමනා ජයතිලක මහත්මිය ඒ වැඩසටහන මෙහෙයුවා. මට හිතුණා මේ සුමනා ජයතිලක කියන මාධ්‍යවේදිනිය ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි ජාත්‍යන්තරයේ පිළිගත් ජාත්‍යන්තර මාධ්‍යවේදිනියක් හැටියට ඉතිහාසයට එක් වෙලා ඉන්නේ. දැන් ඉතින් අර විවාහක කාලය තුල මම විවාහ වුණේ හුඟක් අඩු වයසින් අවුරුදු 18ක් වෙනකොට මම විවාහ වුණේ. එතකොට ජයතිලක මහත්මයාට දැනුණා යම් කිසි විදිහක ක්‍රියාශීලී ගැහණු ළමයෙක් මේ කියලා. ඉතින් විවාහ වුණත් දරුවෝ ලැබුණත් ඒතරා විදිහක තිබුණා අර ලොකු උනන්දුවක් මේ සමාජ වැඩවලට හැකියාවල් ඉදිරියට ගන්න. ඒ නිසා යා සරච්චන්ද්‍ර මහත්මයාවයි කවුද ගුණසේන ගලප්පති මහත්තයාවයි වැලිකුල මහත්තයාවයි බොහොම ළඟින් ඇසුරු කරා. ඒගොල්ලෝ නාට්‍ය කරනවා. ඉතින් මේ අපි යනවා නාට්‍ය බලන්න. දවසක් මං එක්කගෙන ගියාම මාව කැමති වුණා මාව නාට්‍යවලට සම්බන්ධ කරන්න. ඒ අනුව මම සරච්චන්ද්‍ර මහත්මයාගේ මනමේ නාට්‍ය අත්වැල් ගායනයට හිටියා. ගලප්පති මහත්තයාගේ සඳකිඳුරුවල අත්වැල් ගායනයට හිටියා. සරච්චන්ද්‍ර මහත්තයාගේ පබාවතී නාට්‍යයේ මව් බිසව හැටියටත් හස්තිකාන්ත මන්තරේ මව් බිසව හැටියටත් මම රඟපෑවා. එතුමාගේ එලෝ ගිහින් මෙලවාවයකේ ලේලිය හැටි රඟපෑවා. වැලිකල මහත්මයාගේ ද බලහැඩියා ද බෙයා කියන පොතේ ට්‍රාන්ස්ලේෂන් එකක් මමයි හෙන්රි ජයසේනයි දයනන්ද ගුණවර්ධනයි එකට රඟපෑවා. එතකොට මගුල් ප්‍රස්ථාව කියන නාට්‍යයේ මමයි හෙන්රි ජයසේනයි තමයි මේ චරිත දෙක නිරූපණය කළේ. ඊට පස්සේ රත්නාවලී මැටිකරත්තේ දෙක අලුත්මත් දැකීමක් හැටියට වේදිකාවට ගෙනාවා වැලිකල මහත්මයා, ඇල්බිටිගල මහත්මයා, මහගම සේකර මහත්මයා ඔය කට්ටියගේ දායකත්වයෙන් හරි අපූරු නිර්මාණයක් වුණා ඒ නාට්‍ය දෙක. ඒවැයිත් මම ප්‍රධාන චරිත රඟපෑවා. මට අවස්ථාවක් ලැබුණා මියුසික් එකේ ඉහළ මේ පාලක මණ්ඩලයේ ගුරු මහත්මීන් එක්කලා ගුරු මණ්ඩලයත් එක්කලා නාගදීපේ වන්දනාව යන්න, නාගදීපේ බලන්න යන්න, වන්දනාවටයි බලන්නයි යන්න. ඉතින්දී ළමයි දෙන්නෙක්ව නොමිලේ අරන් යනවා. මාව මේ ඒ ගත්තේ මේ ලොතරැයි දාලා. ඒ ලොතරැයිට මාව තේරුණේ නැහැ. ඉතින් මට යන්න විදිහක් නැහැ, ලොකු මුදලකුත් ඉල්ලනවානේ. ඉතින් පස්සේ ගුරු මණ්ඩලය කියලා තිබුණා නෑ මේ මේ ඒ කාලේ මට කියන්නේ පුණ්‍යවති. පුණ්‍යවති නම මේ පුණ්‍යවතිව තරන් යන් කියලා. මොකද ගුරු මහත්මිය මගෙටි ප්‍රධාන ගුරු මහත්මිය තමයි ආ රත්නායක මහත්මිය. එයා කියලා තිනා නෑ නෑ පුණ්‍යවතිවත් එන්න ලෑස්ති වෙන්න කියලා. ඉතින් මමත් ලෑස්ති වුණා. ඒක හේතුව මගේ නම සුමන උනේ. මගේ උපන සහතිකේ සුමන නම තියෙන්නේ. විභාගෙට යන්න බලනකොට මේ සුමන නමම පාවිච්චි කරන්න කිව්වා. ඉතින් ඒක හින්දා සුමන නම තමයි ඊට පස්සේ කාලෙදී පාවිච්චි කරේ. ඉතින් මාත් ගියා ඒ ගමනේදී. අපේ මේ පාසලේ ගියා තව ගෑනු ළමයි 5 දෙනෙක් විතර ගියා. ඉතින් අපි 5 දෙනාත් එක්කලා මේ බස් එකේ අපි තමයි දැන් මේ ලොකු වැඩිහිටියයිනේ යන්නේ ගුරුවරු. ඉතින් ටිකක් පරිස්සමින් සින්දු කිය කියා එහෙම යන්නේ අපි. ගුරුවරුත් එක්ක ආවා තරුණ ගුරුවරියන් දෙන්නේ 3 දෙනෙක් එක්ක, තරුණ මහත්තුරු 3 දෙනෙක් විතර. ඒ එක්කෙනෙක් තමයි ජයතිලක මහත්තයා. ඉතින් මෙයාත් ඇවිල්ලා ගිහ යනවා මේ අපිත් එක්ක යනවා. අපි දන්නේ නැහැ කවුද කින්දමන්ද කියලා. අපි ඔහේ පාඩුවේ සින්දු කිය කියා එතන යනවා. ඔය ගිහිල්ලා මට මතකයි අද වගේ මේ යාපනයේදී අපිට ඉඩ දුන්නා ඔක්කොම බලලා එන්න කියලා ඇවිදලා. නාගදීප එහෙම ගිහින් ආවට පස්සේ අර බෝට්ටුවේ යනකොට අර පාලම්පාරුවේ නිකුඩ වෙන්න තිබුණේ කාලේ. පාලම්පාරුවේ ගිහිල්ලා තමයි නාගදීපේ අගින් ආවේ. යාපනේ ඇවිදින්න යනකොට ග්‍රේප්ස් තියෙන තැනකදී අපි නැවතිලා ග්‍රේප්ස් කන්න ගත්තා. ඒ ග්‍රේප්ස් කන්න ගත්තාම මෙතෙන්ට මේ අර ජයතිලක මහත්තයයි යගේ යාළුවෝ ටිකයි මෙතෙන්ට ඇවිල්ලා ජයතිලක මහත්තයා මට ගෙන දුන්න ග්‍රේප්ස් ටිකක් මේව කන්නකෝ කියලා. ඉතින් ඔහොම ස්තුතියි කියලා අරගත්තා. ඉතින් එහාට දෙයක් දන්නේ නැහැ. අපි අරගෙන ඉතින් බස් එකට ගිහිල්ලා කාලා ගියා. ඊට පස්සේ දවසක මේ මගේ මේ හෙඩ් ටීචර් කියන්නේ ආ රත්නායක මහත්මිය කිව්වා එයා තමයි ප්‍රධානාචාර්ය මගේ තාත්තට එන්න කියන්න කියලා. ඒක සුමානකට දෙකට විතර පස්සේ. ඉතින් මම තාත්තට අන්න ටීචර්න් කිය මේ මේ රත්නායක එන්න කිව්වා. ඒකම තාත්තා ගියා. මොකද කියලා ඇහුවම තාත්තට ලියුමක් දීලා තියෙනවා. ඒක දන්නේ නෑ මම ලියුම දුන්න විත්තියක්. මං ඇහුවා ඇයි මොකටද කියන්නේ මෙහෙම බඩුවගයක් හදවන්න ඕඩර් එකක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එච්චරයි මට එච්චරයි කිව්වේ. ඔහොම ඉන්න අතරේ දවසක් අපි මිදුලේ සෙල්ලම් කර කර ඉන්නකොට මේ ජයතිලක මහත්තයා අපි මිදුල උඩින් එනවා. මොකද්ද ගෙයක් හොයාගෙන කාගෙද ගේකට යන්න ඕනේ කියලා. බැංකුවේ වැඩ කරන කෙනෙක් ඉන්නවද කියලා. අපි නම් දන්නේ නැහැ කියලා. ඉතින් ඒක එතනින් ගියා. ඉතින් මෙහෙදි ඉන්නේ කියලා හවත් මං කිව්වා මේ ගෙදර තමයි අපි ඉන්නේ.
කියලා ගියාම ඉතින් දැන් ජේෂ්ඨ විභාගෙට මම යන්න ලෑස්ති වෙන කිතිය දන්නවා. ඉතින් ඒක නිසා ඔන්න මම තව දවසක් ළමින්ට මම පන්තියක් කරලා ටියුෂන් පන්තියකට ගියා ළමයි දෙන්නෙක්ට විතර. ඒ කරලා ගෙදරේ එනකොට මේ ගෙදර තියෙනවා ලොකු පොත් ගොඩක්. මේ ලන්ඩන් විද්‍යාලය කියන එකකින් ගහලා ජේෂ්ඨ පන්තියට ගන්න මේ අර ප්‍රශ්නෝත්තර එහෙම තියෙන පොත් ගොඩක්. මට මේක මහා මෙරක් වගේ. මොකද අරව බලලා විභාගෙට යන්න දැන් ලෑස්ති වෙන වෙලාවනේ. මෙහෙම බලවල ඉන්නකොට තව දවසකදී ඔන්න හැන්දෑවේ ආවා ජයප්‍රක මහත්මයා මෙතෙන්ට. ඇවිල්ලා මේ මෙහෙන් ඉන්නේ නේද කියලා. ඒකත් හදිස්සිය මම එළියට යන්න හදනකොට මමයි ආත්තම්මයි පාරට යනකොට මේ එයාගේ අලුත්ින්ම කාර් එක අරගෙන සර්විස් මේ ලයිසන් කරන්න මෙතනින් යනකොට හිතනලු මේ ළමයා මේ පැත්තේ වෙන්න ඇති ඉන්නේ කියලා. ඒක තමයි හරවල ඇවිල්ලා තියෙන්නේ. පස්සේ දවසක ඒවා කිව්වේ. ඉතින් මට එදා කිව්වා මේ කොහෙටද යන්නේ කියලා. මං කිව්වා අපේ යාළුවෙක්ගේ ගෙදර නගින්න එක්කන් යන්න. මං කිව්වා නෑ එපා ළමයි ඔක්කොම ඉන්නවා බස් එක ළඟ. අපි යන්නම් බොහොම ස්තුතියි කියලා ඇරිය ගියේ නෑ. මමයි ආත්තම්මයි යන්නේ. ඉතින් ඕවත් මතක් කර කර කියලා ඇවිල්ලා ගෙදර ඉන්නකොට මල්ලි හරි චණ්ඩි මගේ මල්ලි. එයාත් එක්කලත් කතා කර කර ඉඳලා ඔයා එන්නකො මල්ලි මගේ ඉන්න තැනට කන්තෝරුවට මේ පොත් තියෙන්නේ එතන කියලා මෙයාව අඳගහගත්තා. ඒ ගිහිල්ලා මල්ලි එහෙදි හොඳට ਵਿਚාරෝ කල්පනාවෙන් බලනකොට තාත්තගේ සාක්කුවේ තිබුණ ලියුම කියවලා තියෙනවා මල්ලි. මම දන්නේ නැහැ ඒක. මල්ලි අර අතන ඇඩ්‍රස් එකයි මේ ඇඩ්‍රස් එකයි දෙක එකයි කියලා තාත්තේ අර අර මහත් අර අයියා එයා ඉන්න තැන ඇඩ්‍රස් එක තමයි අර තාත්තගේ ලියුමේ තිබුණේ කියලා කිව්වා. මොන්න හම් වෙච්ච තැන. 1952 පෙබරවාරි මාසේ 5 වෙනිදා අපේ රෙජිස්ට්‍රේෂන් එක කළා. ඊට පස්සේ ඉතින් මැයි මාසේ 24 වෙනිදා මංගල්‍ය කරා කොළඹ YMBA ශාලාවේ. ඊට පස්සේ අපි මේ නාවලම මේ ගයක් අරගෙන කලින් දැන් රෙජිස්ටර් කළාට පස්සේ අපි ගයක් හොයලා ගත්තා කුලියට. ඒක තිබුණේ නාවල මේ පන්සල පාරේ කෙරවල වෙන්න. එතනත් බොහොම නිෂ්කලංක වටින ලස්සන තැනක්. අපි එතන අරගෙන ගෙදරකට අවශ්‍ය සියල්ලක්ම සූදානම් කරලා එහි තමයි පදිංචියට ආවේ. මගේ දරුවෝ 4 දෙනයි. පළවෙනි පුතා, දෙවෙනි, තුන්වෙනි දූලා දෙන්න, 4 වෙනි පුතා. ඒ 4 දෙනාම ලැබුණේ අපි අවුරුදු 12ක් 15කට කිට්ටු වෙන්න හිටියා උසාවිය ළඟ. ඒ ඉඳලා තමයි මේ නැවත මේ ගේ හදාගෙන අපි දැන් ඉන්න නාවලගේ. ඒ 4 දෙනා ඇත්තටම මේ බොහොම ආදරණීය දරුවෝ 4 දෙනෙක්. ඒකට හේතුව ජයතිලක මහත්මයා ලොකු කැපවීමක් කළා එයාගේ අධ්‍යාපනයට. මම මට වඩා මම කණ්ඩ බොණ්ඩ දුන්නා, මහලා දුන්නා, ඇඳුම් දුන්නා, වමනා දේ හරි ගස්සල දුන්නා, උදේට පාසල් ඇරියා. මම එතකොට රස්සාවකට කියලා ගුවන් විදුලියට නිතිපතා යන්නේ නැහැ. මම සහන නිවේදකෙක් හැටියට විතරයි යන්නේ ඉන්නේ. එන්නේ ශිල්පිනියෙක් හැටියට විතරයි යන්නේ ඉන්නේ. එතකොට ඒ සියලුම පාසල් ගෙනියන්නේ ගේන්නේ කොහොම හරි විශ්වවිද්‍යාල තත්ත්වයට යනතුරුත් ජයතිලක මහත්මයා ළමයින්ව ගෙනිච්චා ගෙනාවා. දූලා දෙන්න ගියේ විසාකා විද්‍යාලයට, පුතාලා දෙන්න ගියේ රාජකීය විද්‍යාලයට. සුමනා ජයතිලක මහත්මියගේ දාබර සැමියා තමයි කේ ජයතිලක නැමැති දැවැන්ත සාහිත්‍යකරුවා, දැවැන්ත ලේඛකයා. එතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළෙන් බිහි වුණ නවකතාකරුවෙක්, ඒ වගේම සාහිත්‍ය දරෙක්. එතුමාගේ නිවස අද කේ ජයතිලක පුස්තකාලය බවට පත් වෙලා තියෙනවා. මේක පත් කිරීමේ මූල ආරම්භය තමයි සුමනා ජයතිලක මහත්මිය. එතුමියගේ මේ උත්සාහයක් නොවන්නට අද කේ ජයතිලක පුස්තකාලයක් අපට ලැබෙන්නේ නැහැ. අද එතුමාගේ නිවසේ ඒ තුම්මංහන්දියේ නිවස සම්පූර්ණයෙන්ම පුස්තකාලය බවට පරිවර්තනය වෙලා තියෙනවා. පොත්පත් රාශියක් තියෙනවා එතුමාතින් ලියවුණ. මේ සියලු දේම සංරක්ෂණය කරලා අනාගත පරම්පරාවට තිරණය කරන මේ දැවැන්ත මාධ්‍යවේදිනිය අපේ ජාතියේ පිනට පහළ වුණ ශ්‍රේෂ්ඨ මාතාවක් හැටියට මා කියන්නට සතුටුයි.